ඒක මකපල. ඒක නිවන ඒක කීනා ජාති උසම් බ්‍රහ්මචරියන් කතං කරණියා. ඒ අනුව දැන් බුදුහාමුදුරුව මේ සූත්‍රය ධම්සභා මණ්ඩපේ දේශනා කරනවා. දේශනා කරනකොට මේ සූත්‍රය අහගෙන හිටිය මේ බික්කු බික්කුණි උපාසක උපාසිකා සිවණක් පිටස අතරින් ඉදමෝච භගවා අත්තමනාතේ බික්කු භගවතෝ වාසිතං අභිනන්දුන්ති ඉමස්මින් කෝපන වෙය්‍යාකරණස්මින් වංජමානේ සත්‍තිමත්තානම් බික්කූණම් 69ක් 60 දෙනෙක් මේ 60 කිව්වේ බික්කු බික්කුණි උපාසක උපාසිකා සිවණක් පිටස අතරින් 60 දෙනෙක් අනුපාදාය ආසවේහි චිත්තානි විමුක්තංසි අරහත් ඵලයටම පත් වුණාලු 60 දෙනෙක් මේ චතක්කු සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරනකොට මොකද බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් බුදුහාමුදුරුව එතන හිටිය නිසා අද දේශනා කළාට බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ අද බුද්ධ ශක්තිය නැහැ මෙතන හේතුව බුද්ධ ශක්තිය තියෙන්නේ අර හිට වඩුන්නේ විසින් බැස්සගල බඹරගල මේ බුදුගල ඒක නැහැ කියන කෙනෙක් ඉන්නවනම් මේ බුද්ධ ශාසනයට කරන ලොකුම විනාශය මිනිසුන්ට කරන ලොකුම විනාශය මේ සමහරු ඉන්නවලු එහෙම කියන අය. ඔව් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ මේ නිවන් දකින්න මේ ස්ථාන හතරට යන්න ඕනේ නැහැ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ නැහැ කියන පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයෝ විතර මේ බුද්ධ ශාසනයට හානියක් කරන මේ මිනිසුන් නොමග යවන මේ බුද්ධ ශක්තියෙන් ඉන්දියාවේ කියලා කියනවා නම් ඒ පුද්ගලයෝ විතර හානියක් කරන කවුරුත් මේ ජම්බුද්දීපය තුලයි මේ බුද්ධ ශක්තිය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ චතක්ක සූත්‍රය දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ එතන හිටපු 60 දෙනෙක් එතනම ඒ ආසනෙම මගපල් ලැබුවා. ඒ වගේම මේ චතක්ක සූත්‍රය දේශනා කරනකොට ගෞතම බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ බණ අහලා සෝතාපන්න ඵලයට පත් වූ ජාති සෝතාපන්න මලියදේව අරහතුන් වහන්සේ මේ ජාති සෝතාපන්න මලියදේව අරහතුන් වහන්සේ අරහත් ඵලයට පත් උනේ චක්ක සූත්‍රය උඩ පළක් බැඳගෙන දේශනා කරන කරපු අවස්ථාවේ කියලා ඉතිහාසය තියෙනවා. ඉතින් ඒක නිසා මේ චක්ක සූත්‍රය ශ්‍රවණය කරපු අයත් මගපල් ලබනවා දේශනා කරපු අයත් මගපල් ලබනවා. හොඳයි එහෙනම්.